අද ලෝකය මේ රටදියා සම්පූර්ණයෙන් බලාගෙන අද මේ රටට දෙන්න තියෙන ලකුණු ටික අද ජිනීවා සම්මේලනයේ දෙනවා. එතකොට අපිට මේව මොකවත් නොතේරෙනා වගේ මේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද මෙතන නිකම් මේ සුදුළු වුණ පොඩි කරනවා. ඒ නිසා මේගොල්ලෝ හදන්නේ මේ කොහොම හරි මේ දුර කාලයේ කරදරයකින්තරව කල් දමමින් ඇදගෙන යන්න. නමුත් මේ රටේ තියෙන සැබෑ ආර්ථික ප්‍රශ්නවත් සැබෑ දේශපාලනික ප්‍රශ්නවත් මේවා විසඳෙන්නේ නැහැ. අද රට බරපතල විදිහට ආර්ථික අර්බුදයකට හිරවිලා ඉන්නවා. බරපතල විදිහට ඒ හරහාමත් වෙන දේශපාලන විකෘතිතාවයක අද අපේ රට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ගොන් කතා කරලා විහිළු කතා කරලා මේ ප්‍රශ්නයට විහිළු සපයන්න එපා කියන කාරණේ අපි කියනවා. දැන් අපි දැක්කනේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවා වේගයෙන් දියුණු වේගන ආපු රට මේක විනාශ කරවලු අරගල කරුවන් විසින්. මම මොකද්ද මේකට කියන මම කොහොමද මම මේකට hina වෙන්නේ? මම මොකද්ද මේ ප්‍රසන්න රණතුංගගේ මේ ප්‍රකාශයට මම මොකද්ද මොන භාෂාවෙන්ද මම වචන භාවිතා කරන්නේ? තමුන්නාසරටත් hina යනවා වඩත් hina යනවා. මේ ලස්සනට හැදීගෙන ආපු රට සංවර්ධනයේ පියාපත් සලමින් ලස්සනට ගොඩනැගෙමින් ආපු රට අරගල කරුවන් විසින් මේක විනාශ කරාලු. ඇයි දෙයනේ මේ තක්කඩි ඇමතිවරුන්ට තේරෙන්නේ නැද්ද? මහා ජනතාව පාරට වැස්සේ ඉවස ගන්න බැරි බඩගින්න තමන්ගේ ගමනක් බිමනක් යා ගන්න බැරි පෙට්‍රල් ඉන්ධන හල්වල තිබිච්ච පොලිම දරාගත නොහැකි ජීවන වියදම බඩු මිල විදුලි කප්පාදුව උයාගන්න ගෑස්ට්‍රියක් නැතිකම කුස්සිය හිස් බඩ හිස් මේ මුළු ආර්ථිකයම හිස් මේ සියලු කාරණාවන් වලින් මේ රට බංකොලොත්භාවයට පත් වුණාට පස්සේ ඒවා දරාගන්න බැරුව ජනතාව එළියට බැහැලා තමයි මේ අරගලයේ සිද්ධ කළේ. එතකොට ප්‍රසන්න රණතුංගලා වගේ ඔලමොට්ටල ඇමතිවරු කියනෝ නම් මේ ලස්සනට හැදීගෙන ආපු රට මේක විනාශ කළේ අරගල කරුවන් කියන කාරණේ මට හිතා ගන්න බෑ. මං කොයි පැත්තෙන්ද මේකට hina වෙන්නේ? ප්‍රසන්න රණතුංග මේ කතාව කිව්වේ කොයි පැත්තෙන්ද කියන කාරණේ මට හිතා ගන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නේ ප්‍රසන්න රණතුංගලා වගේ මිනිස්සු තේරුම් ගන්නේ මෙහෙමනම්. ඉතින් ජිනීවා සමුළුවේ අපි වෙනුවෙන් යෝජනා වෙන යෝජනා වලින් ගන්න පුළුව වෙන දෙයක් නැහැ. මොකද මේ ආණ්ඩුවේ නායකයෝ මේ ආණ්ඩුවේ ඇමතිවරු මේ ප්‍රශ්නේ මේ විදිහට තේරුම් ගන්නව නම් එක්ක සැබෑ විදිහට තේරිලත් මේ විදිහට අමුවේ බොරු කියනව නම් කොහොමද අපි මේ ප්‍රශ්නට මේ රට තුල විසඳුමක් සපයන්නේ? ඉතින් ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා මේ රට අපකීර්තියට පත් වෙලා ඉවරයි. තවදුරටත් මේ රට අපකීර්තියට පත් කරලා ජනතාව බඩගින්න තියලා ජනතාවට බරපතල අපරාධයක් තවදුරටත් කරන්න එපා කියන කාරණේ තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ. එහෙමනම් ඒකම සමගි අධ්‍යාපන සේවක සංගමේ සභාපතිවරයා හැටියට මේක මම අවස්ථාවක් කරගන්නවා. අදට යෙදිලා තියෙනවා ලෝක ජාත්‍යන්තර ගුරු දිනේ. ඒ වෙනුවෙන් ගුරුවරුන් වෙනුවෙන් මගේ සුබ පැතුමක් එක් කරන්න. විශේෂයෙන් අද ගුරුවරයා කියලා කියන්නේ කවුද කියන එක අපි දන්නවා. මේ රටේ ඉංජිනේරුවා මේ ලෝකයේ ඉංජිනේරුවෙක් තනන්නෙත් ගුවන් නියමුවෙක් තනන්නෙත් කුමන හෝ වෛද්‍යවරයෙක් විශේෂඥයෙක් උපදේශකයෙක් කුමන හෝ තරාතිරමක පුද්ගලයෙක් තනන්නේ ගුරුවරුන්. ගුරුවරුන් නැතුව ලෝකයක් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ හොඳම වෘත්තිය මොකක්ද කියන එක ඇහුවොත් මම නම් යෝජනා කරන්නේ ගුරු වෘත්තිය තමයි මේ ලෝකයේ තියෙන හොඳම වෘත්තිය. අම්මගෙන් තාත්තගෙන් පස්සේ වැදගත් වෙන ප්‍රධානම චරිතය තමයි ගුරුවරයා. ඒක තමයි ඉතිහාසයේ ඉඳලම ගුරු දෙගුරුන් කියලා කිව්වේ. ඉතින් ඒ ගුරුවරුන් වෙනුවෙන් මම සමග